මම නීතිඥ රජිත ලක්මාල් නියෝජ්‍ය නීතිලේකම් සමගි ජන බලවේගය. ඇත්ත වශයෙන්ම අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට අපි පැමිණීමට හේතු කාරණා වෙච්ච කාරණය තමයි ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල්කාන්ත කියන තැනැත්තා විසින් කරන ලද ප්‍රකාශ. ඔහු ඔවුන්ගේ සමුළුවකදී සඳහන් කිරීම කරනවා බංග්ලාදේශයේ තත්ත්වයට ලංකාව පත් කරන්න තිබ්බා. ඔවුන්ගේ අරමුණ වෙලා තිබ්බේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා, ගෝඨාභය පැන්නුවෙන් පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ තත්ත්වය තමන්ට, කියන්නේ පාර්ලිමේන්තුව තමන්ට අත්පත් කරගෙන රජය පෙරලීම සම්බන්ධයෙන් වෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි ඔහු සඳහන් කිරීම කරේ. ඇත්ත වශයෙන්ම මේ වෙනකන් දැන් ඔය අරගලයේ සම්බන්ධ කාරණවලදී ජනතාව තමන්ගේ අරගලයක් විදිහට කටයුතු කරද්දී ඒ වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු අපි හැම තිස්සෙම සාමකාමී අරගලයක් ප්‍රචණ්ඩත්වයෙන් තොරව රජය පෙරලීම රජය අත්පත් කර ගැනීමකින් තොරව කටයුතු කිරීම තමයි අපි මුල ඉඳලම සඳහන් කිරීම කරේ. නමුත් ලාල්කාන්ත විධායක සභිකයා ජාතික ජන බලවේගය ඔහු විසින්ම සඳහන් කිරීම කරනවා ඔවුන් ආයේ පාර්ලිමේන්තුව අල්ලන්න කියලා. මේක තනිකරම ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ දණ්ඩනීති සංග්‍රහය ප්‍රකාරව වරදක්. දණ්ඩනීති සංග්‍රහයේ 100 දණ්ඩනීති සංග්‍රහයේ 6 පරිච්ඡේදය කෙරේ මම අවධානය යොමු කරනවා. දණ්ඩනීති සංග්‍රහයේ 6 පරිච්ඡේදය තියෙන්නේ රාජ්‍ය විරෝධී වැරදි. එහි 114 වගන්තියට සඳහන් කරනවා රජතුමාට විරුද්ධව යුද්ධ කිරීම හෝ යුද්ධ කිරීමට තැත් කිරීම හෝ යුද්ධ කිරීමට අනුබල දීම. මේකෙදි මේ කිරීටය කියන එක සඳහන් කිරීම කරන්නේ මේ නීතිය ගේද්දි තිබ්බ தත්ත්වය. නමුත් දැන් මේ වෙද්දි தත්ත්වය වෙනස් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමයි දැන් මේ නීතිය අනුකූල වෙන්නේ. එතකොට 114 වගන්තිය තියෙනවා රජතුමාට විරුද්ධ යුද්ධ කිරීම හෝ යුද්ධ කිරීමට තැත් කිරීම හෝ යුද්ධ කිරීමට අනුබල දීම වරදක් කියලා. එතකොට ඊට පස්සේ 114 වගන්තිය තමයි මේ අවස්ථාවේදී අපි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කරන්නේ. දැන් මේ රාජ්‍ය විරෝධී මේ වරදට තියෙන දඬුවම තමයි මරණීය දඬුවම. මරණීය දණ්ඩනය තියෙන. එතකොට මරණීය දණ්ඩනය තියෙන මේ වරද කරන්න කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි අපි මේ ලාල්කාන්තට විරුද්ධව අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කරේ. ඒ පැමිණිල්ල මගින් අපි සඳහන් කිරීම කරා. අපි මොකුත් කිව්වේ නැහැ. අපි පැමිණිල්ලෙන් සඳහන් කිරීම කරේ ඔහු කියනවා වහාම මේ ජනතා අරගලය හරවන්න තිබ්බේ කොහාටද? පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. නමුත් අර විසිරිච්ච පැතිරිච්ච ජන අරගලයේ තැන් තැන්වල හිටපු ගෝල්පේස් නායකයෝ ඒක බ්ලොක් කරා. ඒ කියන්නේ මේ ජනාරගල ව්‍යාපාරය වැරදි ලෙස උපයෝගී කරගෙන රාජ්‍ය පෙරලන්න තමයි මේ දැනත්තන් කුමන්ත්‍රණය කරලා තියෙන්නේ. අපිට මතකයි එදා ඔය පාර්ලිමේන්තුව ගාවට ඇවිල්ලා හිටියා සුනිල් හඳුන්නේත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ වගේ තමයි මේ මහත්තයත් ඇවිල්ලා හිටියා. කවුද? ලාල්කාන්ත. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් එතන හිටිය ඔක්කොම එකතු වෙලා මිනිස්සුන් උසී ගන්නමින් හිටියා. මෙන්න මේ වෙලාවේදී මේ කට්ටිය වත්තඩංගුවට ගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. එතකොට ඇයි මේ අත්අඩංගුවට ගත්තේ නැත්තේ? ඔබට මතක ඇති දැන් අරගලේ නඩු දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඒව වලට මේ ඉදිරිපත් කරනවා මේ පාරේ ඒ වෙලාවේ එතනින් යමින් හිටපු මිනිස්සු බව. එතකොට මේ කුමන්ත්‍රණයක් පැහැදිලිව කුමන්ත්‍රණයක් කරපු මිනිස්සුන්ව ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ? තුන්වෙනි කාරණේ තමයි ඇයි මෙච්චර පරක්කු වෙලා අපි මේ පැමිණිල්ලක් දැම්මේ? අද වෙනකන් අපිට මේක පිළිබඳ සාක්ෂියක් තිබ්බේ නැහැ. මොකද මේ තැනත්තන් මේ උත්සාහ කරේ මේ රජය පෙරලන්න, රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් කියන එක අපිට සාක්ෂියක් තිබ්බේ නැහැ. අපි හිතුවේ මේක මිනිස්සු තමන්ගේ මූලික ආදිවාසිකම් භුක්ති විඳීමක් කියලා. හැබැයි මේ මිනිස්සයා ඇවිල්ලා සමුළුවකදී මිනිස් ඉස්සරහා ප්‍රසිද්ධිය කියනවා අපි ආයේ පාර්ලිමේන්තු පෙරලන අපරාධ අපිට ඒක කරගන්න බැරි වුණා කියලා. එතකොට මේක මෙතනින් නවතින්නේ නැහැ. ඉදිරියටත් මොන ආණ්ඩුව ආවත් මේ තැනත්තන් මේ විදිහට මිනිස්සු එක්රස් කරගෙන පාර්ලිමේන්තු අල්ලන්න කියත් එහෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රයත්නක් නැහැ. ඒක සම්බන්ධයෙන් තමයි අපි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ අනුව වහාම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. වහාම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වලා මේකට ලාල්කාන්ත වත්තඩංගුවට අරගෙන අවශ්‍ය කරන විමර්ශන පවත්වන්න. දැන් බංග්ලාදේශයේ තත්ත්වේ උදා වුණා නම් එදා රටට මොකද වෙන්නේ? දැන් බංග්ලාදේශයේ තත්ත්වයේ අනුව බංග්ලාදේශ ව්‍යවස්ථාව බලපාන විදිහට මේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව බලපාන. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ මේ වගේ අවස්ථාවකදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ටික පැහැදිලිව තිබ්බා. පාර්ලිමේන්තුව තිබ්බා. එතකොට පාර්ලිමේන්තුව තිබ්බෙන් පස්සේ ඒ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට බලතල තිබ්බා තමන්ගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්න. එතකොට හරි හෝ වැරදි
ව්‍යවස්ථාවෙන් ක්‍රමවේදයක් දක්වලා තිබ්බා. මේ 1978 ජනරජ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න පැහැදිලි ක්‍රමවේද තිබ්බා. ඒ අනුව මේ කාගවත් මැජික් එකක් නෙමෙයි. කවුරුවත් මැජික් එකක් නෙමෙයි. ඒ වෙද්දි අපේ ව්‍යවස්ථාවෙන්ම ඒ වගේ අවස්ථාවකදී කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ප්‍රතිපාදන තිබ්බා. ඒ අනුව මේ ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක වෙලා අද වෙද්දී දැන් ජනාධිපතිවරණ ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වෙනවා. නමුත් මේ විදිහට මේ ලාල්කාන්තලා මේ වගේ ප්‍රකාශ කරන්න ගියොත් ඉදිරියේදී අපි ඡන්දවලින් මිනිස්සු බත් කරගෙන වැඩක් නැහැ. ඊට පස්සේ ඔවුන් ඇවිල්ලා පාර්ලිමේන්තුව අල්ලගෙන ඔවුන්ට ඕන විදිහට ආණ්ඩුවක් හදාගනි. ඒකට තමයි ඔවුන්ගේ මේ කෙහෙල් කන වැටපැටලා තියෙන ඒ කාරණේ උදෙසා. දැන් ඔබතුමා කියන විදිහට මේ සමහර කාලකට මේ මැතිවරණයෙන් පරාද වුණොත් එහෙම ওই වගේ ක්‍රියාමාර්ගයක් ගන්න ඉඩදී. අන්න ඒක තමයි අපි කියන්නේ. දැන් අපි හිතමුකෝ දැන් ජනතා විමුක්තිය පෙරමුණ ජාතික ජන බලවේගෙ හිතාගෙන ඉන්න ඔවුන් ආණ්ඩුවක් එයි කියලා. නමුත් අපි හිතමුකෝ ඔවුන් ආණ්ඩුවක් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් අර ඡන්දෙ දුන්න ලක්ෂ ගාණක් අරගෙන අවිල්ලා පාර්ලිමේන්තුව කඩලා ඔවුන්ගේ ආණ්ඩුවක් පිටගත්තු. අන්න ඒක තමයි කියන්නේ රජයේ පෙරලීමේ කුමන්ත්‍රණය. දැන් මාධ්‍යවේදී මහත්තුරුන්ටම පේන විදිහට මේක රාජ්‍ය පෙරලීමේ කුමන්ත්‍රණය. ඒ කියන්නේ මේ තුමාලා අතීතයට යන්න හදනවද ඔය කියන්නේ? අතීතයට යන්න නෙමෙයි මොවුන් අතීතයේදී 1971 අපිට අපේ ජීවත් වෙච්ච මිනිස්සු සහ අපි කියවලා තියෙන විදිහට ඒ අවස්ථාවේදී ඔවුන් හැදුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න. ඊට පස්සේ 1988 දිත් කරේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න. මේ වගේ කළු සෙවණලි දැක්කහම අපිට බයක් හිතෙනවා. ඊළඟටත් දැන් ඔවුන් සූදානම් වෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ඇති කරලා අසරණ තරුණයෝන්ගේ ජීවිත බිලි දෙන්නද මේ හදන්නේ කියලා අපිට හිතෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ පහුගිය දවස්වල කීප දෙනෙකු ඔය වගේ යම් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශ කරා. ලාල්කාන්ත මහතා වැඩිපුර ප්‍රකාශ ඔය වගේ කරා. මේක ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියන්න පුළුවන් මේක එතුමාගේ පෞද්ගලික මතයක් කරන්නේ මේක පක්ෂයේ මතය නෙමෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ පෝස්ටරයක් ගහගෙන ඔවුන් ඒත් විධායක සභික කියන තනතුර තමන්ගේ ඉස්සරහා තියාගෙන ඔහු නිල තත්ත්වයේ කරන ප්‍රකාශයක් ඔවුන්ගේ ප්‍රකාශයක් නොවේ කියන්න ඔවුන්ට කිසිම ආකාරයෙන් මිදිහක් නැහැ. දැන් සමගි ජන බලවේගයේ වග කියන්න ඕන. දැන් මට නියෝජ්‍ය නීති ලේකම්කම දීලා තියෙනවා නම් මම මෙතෙන්ට ඇවිල්ලා කියන දේවල් ගැන සමගි ජන බලවේගයේ වග කියන්න ඕනේ. පෞද්ගලික දේවල් නැහැ. මේ කරන්නේ දේශපාලනේ. පෞද්ගලික දේවල් කරන්න ඕන නම් ජාතික ජන බලවේගයෙන් අයින් වෙන්න, විධායක සභිකම්ෙන් අයින් වෙන්න, ගෙදරට ගිහිල්ලා අර තමන් කොහොමත් කරනවනේ අර පොඩ්ඩක් බිබි කරන එක ඒක කර කැමති දෙයක් කියක ඉන්න පුළුවන්. එතුමා මේ තම පක්ෂේ මතයේද ඔය කතා කරලා තියෙන්නේ? ඉතින් ජාතික ජන බලවේගයේ වේදිකාවක එතන ඉඳගෙන ඔවුන් ඔහු කියනවා නම් අපරාධේ අපිට ගෝඨාගේ සිද්ධිය වෙලාවේදී මේ පාර්ලිමේන්තුව අල්ලගෙන අපිට වැඩක් කරගන්න තිබ්බා. ඒක බ්ලොක් වුණා අරගලේ හිටපු අනිත් නායකයෝ හින්දා කියලා. මේ ඒක සම්පූර්ණයෙන්ම එතකොට ඒකෙන් පැහැදිලි වෙනවනේ. මේ ලාල්කාන්ත කියන පුද්ගලයාගේ මතයක් නෙමෙයි. අනිත් එක ඔවුන් පැහැදිලිව කියනවනේ. ඔවුන් කතා කරන හැම දෙයක් සම්බන්ධයෙන්ම ඔවුන්ගේ මණ්ඩලවලි ඔවුන්ගේ මේ කෘත්‍යාධිකාර මණ්ඩලවලි අවසර අරගෙන තමයි කරන්න කියලා ඔවුන් කියනවනේ වෙන තැන්වල. එතකොට මේකත් ඒ අනිවාර්යම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ වගේ කියන්න ඕනේ. මේ අරගලයට මේ යම් යම් විදියට එක රාශි වූ පාර්ශව කීපයක්ම ඉන්නවනේ. එතකොට මේ පක්ෂේ මතයේ විතරක් නෙමෙයි නම් මේ අරගල කරුවන් සියලු දෙනාගේ මතයේද මේ ලාල්කාන්ත කියන්නේ? නෑ, අරගල කරුවන් සියලු දෙනාගේ මතේ නෙමෙයි. ලාල්කාන්තම පැහැදිලිව කියන කාරණේ මොකද්ද? අපිට මේක අල්ලගන්න තිබ්බා. හැබැයි ගෝල් ෆේස් එකේ හිටපු නායකයෝ හින්දා අපිට මේක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ගෝල් ෆේස් එකේ හිටපු අරගලයයි මේගොල්ලන් ඒක ප්‍රයෝජනෙට අරගෙන අන්තිමට ඒක දඩමීමා කරගෙන අන්තිම මොහොතේ ගහන්න හදපු ගේමක් තමයි මේක පත්තුන්නේ නැත්තේ. ඔවුන් පත්තු කරන්න හැදුවේ ඔවුන් සේවානූල ඇදලා ඔවුන් හැදුවේ පාර්ලිමේන්තුව අල්ලගෙන ඔවුන්ගේ නායකයෙක් නායකත්වයට ගේන්න. නීතිය පිළිබඳ දන්න පිරිසක් හැටියට ඔබතුමන්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්න අපිට. එහෙම දෙයක් වුණා නම් එදා පාර්ලිමේන්තුව අත්පත් කරගත්තා නම් අද රටට වෙන තත්ත්වය කොහොමද? අද පාර්ලිමේන්තුව අත්පත් කරගත්තා නම් ඔය දැන් මේ ඒගොල්ලන් පාර්ලිමේන්තුව අත්පත් කරගත්තා නම් වෙන දේ තමයි. එතකොට එහෙමනම් ඒකට විරුද්ධව ඉන්නවා රජයේ හමුදා. හමුදා විසින් මේ පාලනය නැවත වතාවක් අත්පත් කරගන්න කටයුතු කරන්න ඉඩ තිබ්බා. එතකොට හමුදා පාලනයකට යන්න මාර්ගයක් හැදෙන්න ඉඩ තිබ්බා. එහෙම නැත්නම් දැන් ඔය මේ පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය අත්පත් කරගෙන ඔවුන්ට තිබ්බේ മന്ത്രി ආසන තුනයිනේ. ඔය മന്ത്രി ආසන තුනෙන් කරන්න දෙයක් නැහැනේ. එතකොට ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පයින් ගහලා ඔවුන්ට කැමති නීතියක් ගේන්න ඉඩ තිබ්බා. නැවත විප්ලවකාරී තත්ත්වයකට තමයි. ඉතින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන තුනක් තියාගෙන කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැනේ. එතකොට ඔවුන්ට කරන්න තියෙන එකම දේ තමයි මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව ඉරල විසික් කරන්නේ. ඔබතුමන්ලා පැමිණිලිට කරන්නේ කුමන්ත්‍රණයක් තිබුණා, කුමන්ත්‍රණේ ක්‍රියාත්මක කරගන්න බැරුණා. මෙහෙමයි. කුමන්ත්‍රණ මෙහෙමයි. දැන් මට ඒකට උත්තර දෙන්න ඉන්නේ.
එකසිය පහලෝ වගන්තියේ පැහැදිලි කිරීම කරෙහි මං ඔබ ඔබතුමාලගේ අවධානය යොමු කරන. එකසිය පහලෝ වගන්තිය මං කියවන්නම්. ඉහතින් වූ වගන්තියෙන් දඬුවම් කළ හැකි යම් වරදක් සිදු කිරීමට හෝ ලංකාවේ හෝ එහි කොටසක හෝ මහරජතුමාගේ ඩොමිනියන් රාජ්‍යයක රාජ්‍යත්වය රජතුමාගෙන් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරන නැතකොත් සාපරාධී බලහත්කාරයෙන් හෝ සාපරාධී බලහත්කාරයේ පෙන්වීමකින් ලංකාණ්ඩුව බියපත් කිරීමට කුමන්ත්‍රණය කරන යමෙකුට අවුරුදු 20ක දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුයි. හරිද? ඒකේ පැහැදිලි කිරීමක් තියෙනවා. මේ වගන්ති යටතේ කුමන්ත්‍රණයක් වීම සඳහා එකී කුමන්ත්‍රණය ප්‍රකාර යම් ක්‍රියාවක් හෝ නීති විරෝධී නොකර හැරීමක් සිදුවීම අවශ්‍ය නොවේ. ඒ කියන්නේ ඒ වගන්තියෙන් පැහැදිලි දිනවා මොකක්ද ක්‍රියාවක් වෙන්න ඕනේ. කුමන්ත්‍රණය කරලා තිබීමම ප්‍රමාණව. ඒක හින්ද ඒක ඇත්තටම ඒක ප්‍රතිබලයක් ඇති වෙලා අනුර කුමාර බලයට ඇවිල්ලා මේ එහෙම තියෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ලාල්කාන්ත රගමැතිකම හම්බෙලා එහෙම තියෙන්න ඕනේ නැහැ. ආරක්ෂක කමිටුකමද කොහෙදනේ ගන්න බලාගෙන ඉන්නේ. අපිට තව එක පැහැදිලි කර ගැනීමක් ඕනේ ඔබතුමාගෙන්. දැන් ඔබතුමන්ලා කළපු පැමිණිල්ලට ඔබතුමන්ලා සාධාරණයක් ඉෂ්ට කරන්නේ එතුමාට මොන වගේ දඬුවමක් හිමි විය යුතුයි කියලා? මේ අපිට ඕන දඬුවම ඕනේ නැහැ. අපිට ඕන දඬුවම අවශ්‍යතාවයක් නැහැ. මේ දන්නේදි සංග්‍රහයේ පැහැදිලිව තියෙනවා අවුරුදු 20ක දඬුවමක් තමයි දෙන්න කියලා තියෙන්නේ. ඒක ඒ තැනත්තා වැරදිකාරයෙක් නම් ඔහු ඒ වරද කරලා තියෙනවා නම් ඔහුට අධිකරණයක් විසින් ලබා දිය යුතුයි. ඒක තමයි අපේ ඉල්ලීම.